ජෝසප්ද දාවිද්ගේ වංශය හා පෙළපතට ආයුතු වූයෙන් ගලීලේ නාසරෙත් නුවරින් නික්ම ජුදේ බෙත්ලෙහෙමේ දාවිද්ගේ නුවර බලා ගියේය. ඔහුගේ තමාට විවාහ ගිවිසුම් දුන් ගැබ්ගෙටි මරියතුමී හා ලියාපදිංචි වන පිණිසය. තවද ඔවුන් එහි සිටියදී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. ඇ කොළුඳුල් පුත්‍රයා බිහිකොට රෙදිවලි නොතා නවාතෙන්ගේ ඉඩකඩ නොතිබූ බැවින් ගව ඔරුවක බෑව්වාය. ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදර දරුවනි, වැඩිහිටියනි, අපි ඉතාමත් අභියෝගාත්මක කාලයක් පහු කරලා, විශේෂම අවුරුදු දෙක වගේ අභියෝගාත්මක කාලයක් පහු කරලා, ඉතාමත් අපහසුවෙන් අපි පාසල් ආරම්භ කළා. ඒ ආරම්භ කරපු පාසල් වලට තාම සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම සුවදායි නැහැ. ඒ නිසා අපි හැමෝම සෞඛ්‍ය ආරක්ෂිත වෙන්නට ඕන. විශේෂයෙන්ම අපි හැම දෙනාම මුඛ ආවරණ පළඳින්නට ඕන, අත් සේදීම කරන්නට ඕන, දුරස්ථභාවය රැක ගන්නට ඕන. ඒක නිසා මේ මොහොතේදී අපි රටක් හැටියට දරුවෝ හොඳට කල්පනා කරලා වැඩි හිටියොත් එක්ක සෞඛ්‍ය ආරක්ෂිතව ආරක්ෂා වෙමු. එහෙම නැත්නම් හතරවෙනි රැල්ල අතිශය භයානක විදිහට අපිව විනාශ කරාවි. ඒ නිසා මම නැවතත් ඔබට ආයාචනය කරනවා, හතරවෙනි රැල්ලෙන් ආරක්ෂා වෙන්න නම් අපි සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතුමයි. අපි මේ ඉන්න වටපිටාව සුභාධර්මය වගේම තැනක් තමයි අපේ පාසල. ලස්සන සුභාධර්මයක් ගස්කොලන් එක්ක තියෙන තැනක් මේ පුතාලට හොඳට මතක ඇති. ඒ සුභාධර්මයට මම මාස ගානකට පස්සේ ඇතුළු වෙනකොට දරුවෝ ඔබ නැති, ඔබගේ ශබ්දයක් ඇහෙන්නේ නැති, ඔබගේ හඬ නොහැසෙන පාත්ගෙන මට හිතාගන්න බැරුව ගියා. හරිම අපහසුතාවයකට මම පත් වුණා, වේදනාවකට පත් වුණා. අනේ මේ දරුවෝ ඉන්නකොට අපි කොච්චර සන්තෝෂයෙන් හිටියද කියලා. ඔබේ දඟකාරකම්, ඔබේ ප්‍රශ්නවලට කාර්යාලයට දුහගෙන එන හැටි, ක්‍රීඩා තරඟ, අනිත් පැත්තෙන් මැච් ගහනවා, ඊට පස්සේ ඔබ රණ්ඩු සරුවල් වෙනවා, ඒවාට මාගවට එනවා, මම බනිනවා. ඒ ලස්සන කාලවකවානුව නැති වුණාම අපි ගොඩාක් අසරණ වුණා. මම විතරක් නෙමෙයි, ඔබේ ආදරණීය ගුරුවරු ගොඩාක් වේදනාවට පත් වුණා. ඉතින් ආදර දරුවනි, මට මේ ඊයේ පෙරේදා අපේ විදුහල් මංගල්‍යය තිබුණා. ඒ විදුහල් මංගල්‍යයේ දවසේ අපි ප්‍රධාන ශාලාවේ විදුහල් මංගල්‍යයේ පැවැත්වුවේ 80 දෙනයි ළමයි හිටියේ. අපි දාගත්තේ සෞඛ්‍ය හේතු මත. මට මතක් වුණා මීට ඉස්සෙල්ලා අපි තිබ්බ පාසල් දිනය, එහෙම නැත්නම් කොලේජ් ඩේ එක, විදුහල් මංගල්‍යය, කොලේජ් ෆීස්ට් එක. ඔබ මහා වැස්සේ නටනවා, දඟලනවා, ප්‍රීති වෙනවා. ඒ පැය 6 පුදුමාකාර සන්තෝෂයක්. අපිත් ඔබ දෙස බලාගෙන සන්තෝෂ වුණා. ඒ සියල්ල අපිට අහිමි කළේ COVID-19 තත්ත්වය. මේ අවුරුදු දෙකමාර තුල ඔබ විතරක් නෙමෙයි, අපිත් මානසිකව ලොකු වේදනාවකට පත් වුණා. ඉතින් ආදර දරුවනේ, ඔබට අපි දන්නවා ඔබට ඇති වෙච්ච ප්‍රශ්න. මේ කාලවකවානුවත් එක්ක ඔබට ඔන්ලයින් අධ්‍යාපනය ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ නිසාම ඔබට මානසිකව ලොකු වේදනාවක් දැනුණා. මොකද සමහර අයට ස්මාර්ට් ෆෝන් එකක් ගන්න සල්ලි නැහැ. ස්මාර්ට්ෆෝන් නැහැ. එතකොට අනිත් අය ඔන්ලයින් පන්ති කරද්දී ඔබ මානසිකව වේදනාවට පත් වුණා. සමහර අයට ඩේටා ගන්න සමහර දවස්වලට සල්ලි නැහැ. එක දවසක් සම්බන්ධ වෙනවා, අනිත් දවස්සේ නැහැ. එතකොට අධ්‍යාපනයේ සමානාත්මතාවය නැහැනේ. අනිත් අය ඉගෙන ගද්දී ඔබට ඒ තත්ත්වේ නැති වෙද්දී ඔබට ඇති වෙන වේදනාව අපිට තේරෙනවා. අපිටත් ඒක අපහසුතාවයකට පත් වුණා. ඒ නිසා අපි දැක්කා මේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඔබ අතරින් හිටිය පන්ති වලින් 50% වගේ ප්‍රමාණයක්. ඉතුරු 50%
අවුරුදු දෙකක් අධ්‍යාපනයක් නැතුව. එතකොට දරුවනේ අපි මේ වේදනාව අපිටත් තේරෙනවා ඔබට වගේම. ඒ වගේම ඉන්න 54ත් ඔබට පන්තියේ හිටමු කාලේ මතක් වෙන්න ඇති. ඔන්ලයින් පන්තියේදීත් ඔබ පුංචි පුංචි විහිළු තහළු කරමින් ගුරුවරුන්ව පොඩ්ඩක් අවුස්සන්න බැලුවා. ඒක ගුරුවරු සන්තෝෂයෙන් බාරගත්තා. මොකද ගුරුවරුන්ටත් හරිම අමාරුයි දඟලන පන්තියක් නැතුව සද්ද නැති පන්තියක් දකිනකොට ඒ අයටත් අමාරුයි. අනේ මේ ගුරුවරු ලොකු වේදනාවකින් හිටියා. අනේ කාර්යාලයට ඇදගෙන යන්න ළමෙක්වත් නැහැ. අපි නිකන් ඔහේ පන්ති කාමරයක් කියලා ගේ මුල්ලකට වෙලා පුතාගේ කැමරාවෙන් පුතාගේ ෆෝන් එකෙන් ඔබට උගන්න හිටියා. හරිම කම්මැලි. මේක අපිටත් මානසික වදයක් වුණා. ඉතින් දරුවනේ අපි දන්නවා ඔබ විඳපු වේදනාවන්. ඒ හැම පැත්තෙන්ම විඳින වේදනාවන්, ලෙඩ දුක් වෙනකොට, ගෙදර අම්මා තාත්තගේ ආර්ථික ප්‍රශ්න එනකොට, තාත්තගේ රැකියාවේ ලැබෙන වැටුපාඩු වෙනකොට, ඔබට වියදම් කරන්න දේවල් අඩු වෙනකොට, ගෙයින් එළියට බහින්න බැරුව, ගෙදර හිර වෙනකොට, හරියට නිවාස අඩස්සිය තිබ්බා වගේ ඔබ හිරකාරයෙක් වෙලා අම්මා තාත්තා එළියට බහින්න දෙන්නේ නැහැ, සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. මෙවල් විශාල මානසික ආතතියකට ඔබ ලක් වුණා. ඉතින් අපි ඒක දන්නවා. ඒ නිසා අපි ඔබට ආදරේ, ඔබට ආදරෙන් සලකනවා. පාසල් වෙන දවසට ඔබ එනකල් අපි බලාගෙන හිටියා. ඒ ආදරේ වේදා ගන්න. දැන් අපි දන්නවා ඔබට ඇති වෙච්ච ඒ ආතතිය කොච්චරද කියලා. ඒ නිසා අපි මේ අමාරු කාලය, මේ දුෂ්කර කාලය මානසික වැද වැටෙන්නේ නැතුව මනස තවත් නිරවුල් කරගෙන ඉදිරියට යමු. ඒක තමයි අපි ඔබගෙන් ඉල්ලන්නේ. අපි ඒ ශක්තිය, ඒ හයිය ජීවිතය ඇති කරගන්න. අපි මේ ආරම්භ කරන්නේ අභියෝගාත්ම කාලවකවානුවක නත්තල සමරන්නක. ඇත්තටම නත්තල අපිට ගෙනාවේ සාමය, සමාදානය වගේම පාපේ නෙතර වීම. අපේ තියෙන මේ පාපී බව, ලෝකේ පුරාම තියෙන පාපී බව නිසා තමයි මේ ලෝකෙම මහා අර්බුදයකට ලක් වුණේ. ඒ නිසා නත්තලේ සැබෑ අර්ථය තියෙන්නේ අපි කොතරම් දුරට මේ වටපිටාව තුළ අනන්විතව නත්තල සමරනවාද කියන එක මත. පළවෙනි නත්තල සුභාරංචියක් වුණේ දිලින්දාට, අසරණයට, විශේෂයෙන්ම එඬේරු කියන්නේ අනන්‍යතාවයක් නැති ජනතාවක්. ඒ එක අභියෝගයක් වුණේ, කරදරයක් වුණේ බොහෝ වෙලාවට නායක පූජකයන්ට, පරිසීන්ට සහ සමාජ පද්ධතිය විනාශ කරපු අයට. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් උඩ යටිපුරු වෙලා අද නත්තලක් එනකොට අසරණයා, දුගියා බය වෙනවා. අසරණ වෙනවා, අපි කොහොමද නත්තලක් සමරගන්නේ කියලා. මොකද ඒක වාණිජකරණයට ලක් වෙලා. හැබැයි ඒකෙන් වැඩිම වාසි ගන්නෙ වෙළෙන්දෝ සහ වාණිජකරණය වූ මහ ලෝකේ. ඉතින් ඒක නිසා අපි මේ අභියෝගාත්මක කාලයේ නිවැරදිව නත්තල සමරන්නට නම් අපි ගව තියෙන දේ බෙදාගනිමින් දෙවිදුන්ගේ පණිවිඩය එකිනෙකා වෙත ගෙන යාම ගොඩාක් වැදගත්. එහෙම නොවුනොතින් මේ ලෝකය මීට වඩා විනාශකාරී තැනකට යනවා. මන්ද නත්තලේ නිවැරදි අර්ථය තාමත් අපි තේරුම් අරගෙන නැති නිසා. කන බොන එක, බීමතින් නටන එක, ඇඳගෙන පැළඳගෙන දඟලන එක නෙමෙයි නත්තල කියන්නේ. ඒක තමයි වාණිජ ලෝකේ අපිට දීලා තියෙන අර්ථය. අන්න ඒකෙන් වෙනස් වෙච්ච නත්තලක් කරා තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. එහෙම නොවුනොතින් මේ විනාශය මීටත් වඩා බරපතල වෙනවා. ඉතින් ලබන්නට යන අවුරුද්ද මීට වඩා අභියෝගාත්මකයි. ඒක නිසා ඒකට මුහුණ දෙන්නට නම් අපි ගොඩාක් කැපකිරීම් මේ කාලවකවානුව තුළ කරන්නේ. ඒ කාලවකවානුව තුළ අපි කරන කැපකිරීම් මත තමයි මේ ලෝකයට සාමය, සැනසීම, සප්‍රීතිය උදා වෙන්නේ. ඒක නිසා අපි ඒ අර්ථයෙන් මේ COVID-19 තත්ත්වය තුළ ආර්ථික තත්ත්වයේ ලෝකයේ විනාශයටපත් වෙලා බලගතුයි කියපු රටවල් සම්පූර්ණයෙන්ම අසරණ වෙලා, දුගී රටවල් ගැන කිසිම හැඟීමක් නැහැ, සමානාත්මතාවය කියන එක විනාශ වෙලා, වැක්සින් එක හරියට එකිනෙකාට බෙදා ගැනීමක් නැහැ, ධනපති රටවල් පුළුවන් තරම් ඒවා වැඩිපුරත් එක්රැස් කරනවා, අසරණ රටවල් ඒකෙන් තවත් විනාශ වෙනවා. නමුත් ඒ සියල්ල මැද ඒ රටවල්ම ඒ අභියෝගය විනාශ වෙමි යනවා. ඒ නිසා අපිට ලොකු අභියෝගයක් තියෙනවා නව වර්ෂය තුල මේ අභියෝගය බාර අරගෙන කටයුතු කරන්නට. ඒ නිසා මා ඔබට ආරාධනා කරනවා අලුත් විදිහට හිතලා මේ ලෝකයේ අභියෝගවලට නොසැලී මුහුණ දෙන්නට ශක්තිය, ධෛර්යය ඇති කරගන්න. මේ
ලබන්නා වූ නත්තල ඔබ සියලු දෙනාටම වරප්‍රසාදයෙන් පිරුණු නත්තලක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ නත්තල වෙන අවුරුදු වලට වඩා වෙනස් නත්තලක්ම වෙන්න ඕනේ. මොකද පහුගිය අවුරුදු දෙකේම අපිට නත්තල සමරන්නට නොහැකි වුණා. වෙනදා වගේ නත්තලක් නෙවෙයි මේක වෙනස්ම ආකාරයේ නත්තලක් වෙන්න ඕනේ. කොරෝනා තත්ත්වයත් එක්ක මුළු ලෝකෙම වෙනස් වුණා. අලුත් තත්ත්වයක් ගොඩනැගුණා. එහෙනම් අපි පරණ විදිහට පරණ ක්‍රමයට නත්තල සමරන්නට එපයි කියන එක තමයි දේවනාවරණය. කාලා බීලා නටලා වලුකු විනාශයක් කරමින් තමයි අපි මෙච්චර කල් නත්තල සැමරුවේ. අපි ඇඳුමට පැළඳුමට සුවිශාල වියදමක් දරනවා. කෑමට බීමට විශාල වියදමක් දරනවා. මත්ද්‍රව්‍යවලට බීමත්කමට සුවිශාල වියදමක් දරනවා. ඒවත් එක්ක තමයි අපි මේ නත්තල මෙච්චර කල් සැමරුවේ. ඒක නිසාද මන්දා දෙවෙන් වහන්සේගේ දඬුවමක්ද දන්නේ නැහැ මේක. අපිට නත්තල් දෙකක්ම අහිමි කළේ. ඒ නිසා උන්වහන්සේ ආරාධනා කරනවා වඩා වරප්‍රසාදයෙන් පිරුණු නත්තලක් සඳහා. ඔබ ගව තියෙන දේ ඔබට බෙදා ගන්නට බැරිද? එහෙම නේද නත්තල ඕන? ඔබ ගව තියෙන දේ අනිත් අයක කාලය, ඔබ ගව තියෙන ශ්‍රමය, ඔබ ගව තියෙන මිල මුදල්, ඔබ ගව තියෙන දේවල් ධනය යම් ප්‍රමාණයකට හෝ බෙදා ගන්න නත්තලක් වෙන්නට ඕනේ මේක. එහෙම නැත්නම් අපි එදා වගේම නත්තල සමරලා අපි ලොකු විනාශයක් කරගන්නවා. ඒ නිසා උන්වහන්සේ අපිට ආරාධනා කරනවා වෙනදා වගේ නෙවෙයි අලුත් විදියට හිතන අලුත් නත්තලක් සඳහා යොමු වන්නට. බෙදාගන්නේ නැති නත්තලක් වුණොතින් වෙනදා නත්තලම බවට පත් වෙනවා. අපිට ඉදිරියේදී තවත් නත්තල් කීපයක් අහිමි වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ අවුරුද්දේ අලුත් නත්තලට අලුත් විදියට අපි සූදානම් වෙමු.